මෝටිවේෂන්. දැන් මන් දන්නේ මෝටිවේෂන් කතා අහනෝනේ ළමයි කොයි කාලේ ඉඳන් අහනවා. අවුරුදු ගාණක් තිස්සේ අහනවා. කිසිම මෝටිවේෂන් එකක් නැහැ. මෝටිවේෂන් කියන්නේ මොකද්ද? තනිකර ෆේක් එකක්, බොරුවක්. යූටියුබර්ස්ලා අර එහෙම හැමෝම නිකන් තමුන් පබ්ලිෂ් කරගන්න අපි හරි අහන්න ආසනේ. අපි රස කෑමක් කණ්ඩාසයිනේ. රස කෑමක් කණ්ඩාසයිනේ ආයෙත් මතක් වෙනවා. අනේ අතනින් ආයෙත් කෑම එකක් ගත්තා නම් හොඳයි වගේ හරි රසයි එතන කෑම කියලා ආයෙ කියලා කනවා. කාලා ගෙදර එන ටිකට මොකක් වෙනවද? රස අමතකයි. එවනේ ආයෙ ටික කාලෙක පස්සේ මතක් වෙනවා අනේ මතකයි මේ රස කෑමක් කෑවගේ. ඒ වගේම තමයි මොටිවේෂන් කියන්නේ. මොටිවේෂන් කියන්නේ අනුන්ට ඔයාව මොටිවේට් කරන්න බෑ. ඒක උත්තේජනයක් පමණයි. දැන් මම මේක දැන් හෙන මොටිවේෂනල් ටෝක් එකක් මෙතන දීලා ඔයා ඇඟේ මයිල් කෙලින් කරගෙන උත්තේජනය වෙලා දැන් මේ. මෙතන දොරින් එළියට යනකොට ඔය මොටිවේෂන් ඔක්කොම බිම දාලා යන්නේ ඔයා. එතකොට මොටිවේෂන් කියන එක හදාගන්නේ කොහොමද? ඒ නිසා ඔය එක එක මේ 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 ඔය ඔයාලගේ යූටියුබර්ස්ලායි ටියුෂන් ගුරාලායි මේ කියන එක එක මොටිවේෂනල් ටෝක්ස් වලට පන්ති හොයාගෙන යන්න එපා. පන්තියේ තියෙන පන්තියක් තියෙන මොටිවේෂන් කරන්නද එහෙම නැත්නම් සබ්ජෙක්ට් එක හරියට දෙන්නද? ඈ සබ්ජෙක්ට් එක හරියට මේ මිනිස්සුයා ගාව තියනවද කියලා බලන්න. YouTube එකේ සබ්ජෙක්ට් එක දානවට වැඩිය කවුද ගුරුවරු දාන්නේ මොනවද? මොටිවේෂන් ටෝක්ස්. ඇයි? මේ ඇඟ හිරි වැටිලා ගියා නිකන්. සර්ගේ මොටිවේෂන් සහල. බොරු උත්තේජනයක් ඕක. තන්නිකර රැවටීමක් තියෙන්නේ. ඕවට අහුවෙන්න එපා. මොටිවේෂන් එක තියෙන්න ඕනේ self motivation එකක්. දැන් මම ජීවිතේ ගෙනියච්ච විදිහ මම මොටිවේට් විදිහ වෙන වෙච්ච විදිහ මට රීසන්ස් තියෙනවා. හේතු තියෙනවා. ඒ හේතුමද ඔයාටත් තියෙන්නේ මොටිවේට් වෙන්න? නෑ, ඒ හේතු ඔයාට සාපේක්ෂව වෙනස්. කෙනාගෙන් කෙනාට වෙනස් ඒක. කෙනාගෙන් කෙනාට අරමුණු වෙනස්. ඒ අරමුණ එක්ක තමයි ඔයාගේ self motivation එකක් හැදෙන්නේ. තව කාටවත් අලුතෙන් ඔයාව මොටිවේට් කරන්න බෑ. ඔයා නිකන් හිතලා බලන්නකෝ මේ වෙනකොට motivational talks කීයක් අහලා තියෙනවද? තාමත් ඔයා එතනමනේ. ඔයාට පාඩම් කරන්න හිතුනොත් නෑ පාඩම් කරන්න. කවුරු මොටිවේෂන් කිව්වත් ඔයා මොටිවේෂන් ටෝක් එක අහලා YouTube එකේ එක අහලා ක්ලෝස් කරලා සමහරට වෙන වැඩක් කර කර ඉන්නවා. අද රැයට මම ගන්නවා පොත පාඩම් කරන්න. ඒක ඔයාටම එන්න ඕනේ ඈ. එන වැඩේ. ඒ නිසා සාපේක්ෂයි. සමහර අයගේ සමහර අය මොටිවේට් වෙන්නේ කොහොමද? සමහර අය අනාගතේ දැකලා මොටිවේට් වෙනවා. ෂා මට හරි ආසයි අරයා වගේ වෙන්න. දැන් මට පුළුවන් හැමෝටම එහෙම කියන්නේ. ඔයත් එහෙම ආස වෙන්න. අරයා දිහා බලලා එයා වගේ වෙන්න ඔයත් උත්සාහ කරන්න කිව්වට හැමෝගෙම මොටිවේෂන් එක ඒක නෙමෙයි. සමහරු ආසයි හොඳ වාහනයක් යනවා. සහ මටත් ඒ වගේ වාහනයක් ගන්න තිබුණාම කිව්වම ඒක තමයි යාගේ මොටිවේෂන් එක. දැන් මගේ මොටිවේෂන් එක වාහනේ නෙමෙයි. මම ওই තියෙන වාහනේ කෙනවා ඉතින්. සමහර අයගේ මොටිවේෂන් එක වාහන ගැනීම. හරි ආසයි වාහන වලට මම මේ ලෙව කනවා තිබුණොත්. මට නම් වාහනේ ඕනේ ඉඳගෙන රෝද හතර කැරකෙනවා නම් ඔන්නේ යනවා ඉස්සරහට අනේ යනවා. පන්තියෙන්න පුළුවන් නේ. පයින් එන්න බෑ ඉතින්. ඒක මට කිසිම මොටිවේෂන් එකක් නැහැ. වෙහිකල් එක. ඔය දැන් කැම්පස් එකේ ලෙක්චර් කෙනෙක් ගන්නකෝ. එයාගේ මොටිවේෂන් එක මොකක්ද? අලුත් වාහන ගැනීම. කැම්ප් ටියුෂන් ගුරාලට වැඩි කාගේද දැනුම වැඩි? ඈ ප්‍රොෆෙසර්ස් ලාගේ. ප්‍රොෆෙසර් යන වාහනේ බලලා දිනවා. කැම්පස් එකේ ප්‍රොෆෙසර් යන වාහනේ මොකක්ද කියලා දැකලා දිනවා. ඔගොල්ලෝ දකින්නේ ටියුෂන් ගුරාලගේ වාහන විතරයි. කැම්පස් එකේ ලෙක්චරර්ස් ලාගෙන් තමයි ඔය ටියුෂන් ගුරාලත් ඉගෙනගෙන තියෙන්නේ. එතකොට ලෙක්චර් එකේ මොටිවේෂන් එක මොකක්ද? සමහරට ඉගෙන ගැනීමමයි. එයා අධ්‍යාපනයේ බෙදන්න කැමති, අධ්‍යාපනයේ දෙන්න කැමති සහ නේද? ඒක තමයි යාගේ මොටිවේෂන් එක. එයා හරි ආසයි අලුත් දැනුම එකතු කර ගන්න ආසයි. අලුතෙන් තව අලුත් දේවල් ඉගෙන ගන්න ආසයි. ඉගෙන ගන්න සමහර අය හරි ආසයි ඒකට. ඒකට තමයි මිනිහ ඇඩික්ට් වෙලා තියෙන්නේ. කවුද? ඒකනේ මහාචාර්යවරයෙක් වෙන්නේ. ඉගෙන ගන්න ඇඩික්ට් වුණාම මොකක් වෙනවද? මහාචාර්යවරයෙක් වෙලා නතර වෙනවා. එහෙම සැප දෙන්නම් කිව්වට එහෙම යන්නේ නැහැ. තේරෙනවද වැඩි? ඔය ලංකාවේ ඉන්නේ සමහර මේ ලෙක්චරර්ස්ලා මහාචාර්යවරු නාසයෙන් අඬ ගැහුවත් යන්නේ නැහැ. මොකද ඒකට මොටිවේෂන් එකක් නැහැ යාට. ඇමරිකාවේ කියලා සැප ගන්න ඕනේ කියලා එහෙම මොටිවේෂන් එකක් නැහැ. මේ කැම්පස් ළමයිට උගන්නන එක තමයි යාගේ එකම ආසාව. අර මෑත කාලේ දැන් ගොඩක් කල් නැති වෙලා පෙරාදිනේ කැම්පස් එකට ජෙට් එන්ජින් එකක් ගෙන්නගත්ත මහාචාර්යවරයා ඉන්නේ. එතකොට අර එක්තරා යානයක යම්කිසි දෝෂයක් තමයි නිරාකරණය කරන්නේ. එහෙම කිසිදු විද්‍යාඥයෙකුට විසඳ ගන්න බැරි වෙච්චි. ලංකාවේ සයන්ටිස්ට් කෙනෙක් තමයි ඒක විසඳන්නේ. ලංකාවේ සයන්ටිස්ට්ලා එහෙත් ඉන්නවා. ඇති තරම් ඉන්නවා නේද? එතකොට මෙහි ඒ අයටත් විසඳ ගන්න බැරි වුණා. මෙහි සයන්ටිස්ට් කෙනෙක් තමයි ඒක විසඳුවේ. හැබැයි අඬ ගැහුවා නේද? එන්න පුළුවන් නම් මෙහි දෙන්න තියෙන සියලුම ෆැසිලිටීස් දෙන්නම්. ගියේ නැහැ. පුළුවන් නම් මම මේ කරපු දෙයට මට ජෙට් එන්ජින් එකක් එවන්න. මේ ළමයිට මට උගන්වන්න දෙනවා. මොකක්ද යාගේ මොටිවේෂන් එක?
අලුත් වාහන පදින එකද? නෑ. මතක තියාගන්න ඔයාලා මොටිවේට් කරන්නේ වැරදි දේවල් වලට. වැරදි දේවල් වලට මොටිවේට් කරා. ඒ නිසා ගුරුවරු මනින්න යන්නත් එපා ගුරුවරු වෙන වාහනේ. ඌ වෙන බිස්නස්මන් කෙනෙක් සමානට. ඔයාලා හොයාගෙන යන්න ඕනේ පුළුවන් නම් ඒ ප්‍රොෆෙසර්ගෙන් ඉගෙන ගන්න පුළුවන් දේවල් කොච්චර දිනනවා. ඉගෙන ගන්න දේවල් කොච්චර දිනනවා. ඊට පස්සේ ඔයාගේ මොටිවේෂන් එක හදාගන්න වාහනයක් ගන්න කමන්නේ. ඒ වාගේ පැෂන් එක, ඒ වාගේ කැමැත්ත ආසාව. එයාගේ එක එයා උගන්නන එක නම් එයාගේ ආසාව, ඔයාගේ ආසාව වාහනයක් ගන්න වෙන්න පුළුවන්. ඉතින් එයාගෙන් ඉගෙනගෙන ඔයා ඒ දැනුම පාවිච්චි කරලා ඒකෙන් හම්බ කරලා ඔයා කැමති දේවල් ගන්න. තේරුණාද වැඩි? ආ ඒකයි වෙන්න ඕනේ. අර කියන ගුරාල වගේම මටත් දැන් තමයි මෙහෙමයි ඉගෙන ගන්න ඕනේ මෙහෙමයි කියලා මම ඉගෙන ගත්තේ මෙහෙමයි මම පොරක් වුණා කියලා නියමනා. මම පොරක් වුණත් එකයි වලට නැතත් එකයි. මං අවශ්‍ය දේ වලට කෙරෙනවා නම් මේ ටියුට් එකේ තියෙන ටික හරියට උගන්නනවා නම් හරිනම් ඕනේ වලට එච්චරමයි. මගේ ජීවිත කතාවෙන් වැඩක්, මගේ ජීවිත කතාවෙන් වැඩක් නැහැ. මං ගන්න වාහන මොනවද ඒ වැඩක් නැහැ වලට. මගේ ගෙදර ඉන්න බල්ලු මට වලට වැඩක් නැහැ. මට බල්ලෙක් අරගෙන ෆොටෝ ගහලා හෑන්ඩ් බිලක් ගහන්න මට කිසිම වැඩක් නැහැ. ඔයාලා දකින්නනේ ඒවනේ.